ගිය සඳුදා ඉලාසියුම් පිළිබඳව කරපු ඒ ප්‍රකාශය හේතු කොටගෙන ඒ නිල වශයෙන් ජනාධිපතිතුමාට දන්වා නොතීම පිළිබඳව පත්‍රවල පළවලා තිබෙනවා. අපි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අපි සාමූහිකව අපි නම දෙනාම එකතු වෙලා එක ලියුමකින් අපේ ඉල්ලාස්වීම අපේ අග්‍රාමාත්‍යතුමාට අපි බාර දුන්නත් ඊන් පසුව තමයි අපට අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේ මීළඟ දවසේ අපට ව්‍යවස්ථාවට ප්‍රකාරව අපි තනි තනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා. ඉතින් ඒ වෙනකොට අපේ රමසාන් සර්වය මීළඟ දවසේ යෙදුණු තිබුණු බවින් අපේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් තම තමන්ගේ ගම්වලට ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපට ඒ නිල වශයෙන් දැනුම් දීමේ යම් ප්‍රමාද දෝෂයක් ඇති වෙලා තිබෙනවා. නමුත් අපි අපේ නිලතලවරින් ගිය සඳුදා පටන් ඉවත් වෙලා සිටිනවායි කියන එක මම ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ත්‍රිනිකායක සංඝ සභාව අතිපූජනීය නායක ස්වාමින් වහන්සේලා අනුමැතිය ඇතිව අපට ඉල්ලීමක් කළා තිබෙනවා. ඒ ඉල්ලීම පිළිබඳව යම් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අපි මහානායක ස්වාමින් වහන්සේලා බැහැදක පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කරනවා කතානායකතුමනි. විශේෂයෙන්ම සවුඳා හැන්දෑවේ මුස්ලිම් ඇමතිවරුත් කැබිනට් නොවන ඇමතිවරුත් මට ලිපියක් දුන්නා සාමූහිකව ඉල්ලා අස්වීමේ ලිපිය. ඊළඟ දවසේ ඇමති මණ්ඩලයේ රැස්වීමේදී ඒක අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ සමගම දවල් වරුවේ මගේ නීති උපදේශකයාම දැනුම් දුන්නා. ඉලාස්ට්‍රීම් ලිපි හැම ඇමතිවරයෙක්ම වෙනම ලිපියක් යොමු කරන්න උවමනායි කියලා ජනාධිපතිතුමාට. එදා මෙතුමා කිව්ව හැටියට රාමසාන් සඳහා මන්ත්‍රීරු ඇමතිවරු ගණනාවක් පිට වෙලා හිටියා. ඉතින් අදේ ලිපි ලබලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒ වගේම ලිපි ගණනාවක් ලැබිලා තියෙනවා. අනෙක් ලිපි ටිකත් අද වෙනකොට සියල්ලම ලැබෙනවා. ඒකට මේ වැඩ කටයුත්ත එතනින් අවසන් වෙනවා. අපිට දැන් හොඳටම ඇති මේ වෙච්ච සිදුවීම් පාඩමක් විදියට අරගෙන මහානායක ස්වාමින් වහන්සේලාත් ඔබගේ ආගමික නායකිනුත් අනිකුත් ආගම් නායකිනුත් එකතු වෙලා මහජන නියෝජිත විදියට ඔබතුමන්ලත් මේ පිළිබඳව සම්බන්ධ වෙලා තිරසාර වැඩපිළිවෙලක් නැවත මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එක වගේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න වහාම මැදිහත් වෙන්නේ කියන ඉල්ලීම මමත් කරන්න කැමතියි. We appreciate what the Honorable Rauf Hakim stated and informed the House of the real position. Date that you gave, 18th of June, for the no confidence motion was not listed. Whether the debate is on or not. දැන් ආද උදේ තමයි මම දැනගත්තේ ලිම බාරගත්තේ නැහැ කියලා. ඇමතිකමෙන් අස්වනන් හිට වෙනකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ හිට වෙනකොට දැනගන්න පුළුවන්. එතකන් අපි ඕඩර් බුක් එකේ තියෙනවා. ඊට පස්සේ අපි අවශ්‍ය විදිහට කියා කරමු. ගරු කතානායකතුමනි, ඊට වශයෙන්ම මේ මෙතුමා විශ්වාසභංග ගැන කතා කරුවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් දීලා තියෙනවා. අපි ඒක ජූලි 9 10 අපි විවාද කරනවා. ඉතින් පාර්ලිමේන්තුවට මම කියන්නේ දැනගන්න අපි සූදානම්.